ආයිබෝන් අස්සලාමු අලයිකුම් වරකම් මම ශිරාස් යෝනස් ගරු අමාත්‍ය සරත් වීරසේකර මහත්මනි බොහොම ස්තුතියි ඔබතුමාට ඒ ප්‍රකාශයට පිළිතුරක් දුන්නේ කියන මම ගොඩක් ගරු කරනවා අගයත් කරනවා එමෙතුමා ඔබතුමා කියනවා මම මේ ශිරාස් යෝනස් සහ අනිත් මුස්ලිම් ජනතාව ඔබතුමාගේ ප්‍රකාශය වෙන විදියකට තේරුම් ගත්තයි කියලා එහෙම නැහැ හැමතුමා මම එම ප්‍රකාශය තේරුම් ගත්තේ න්ියුස් එක ආපු විදියට ඒක තමයි මම ප්‍රකාශ කරේ එමතුමා ඒ නිසා ඔය මාධ්‍ය හසුරුවන හැටි අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු හේතුව මේක බොහොම බරපතල විදියට බලපානවා ඒකට එක ප්‍රකාශයක් තියෙනවා ඥානසාර තේරෝ මේ ප්‍රකාශය TV channel එකක ඉන්ටර්විව් එකකට ඇවිල්ලා ප්‍රසිද්ධ නාලිකාවක ඇවිල්ලා කියනවා මෙහෙමයි මහා මොලකරු පිළිබඳවයි මම සහ අනිත් බිලියන 1.6ක් ලෝක වටේ ඒ කියන්නේ කෝටි 160කට වැඩි පිරිසක් අදහන අල්ලාහ් දෙවියන් අපහාස කරපු විදියට කතා කරපු ගැන මම සහ අනිත් මුසල්මානුවන් කම්පාවට පත්වීම ගැන කිසිදු සැකයක් හා තර්කයක් හෝ වෙනත් මතයක් ඇදහිම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ඒක අනිවාර්යෙන් අපිට බලපාලා තියෙනවා ගොඩාක්ම ප්‍රශ්නයක් නැති විදියට ඥානසාර තේරෝට ඇහුනට අපිට ලොකු ප්‍රශ්නයක් ඒ නිසා ඒක එකඳු ක්‍රියාමාර්ගයක් වගේ ඒක ගැන නොගැනීම ගැන මම කනගාටු වෙනවා හේතුව ඔබතුමා හොඳ බෞද්ධයෙක් කියලා ප්‍රකාශ කරනවා ගොඩාක් කරු කරන එක ඇත්තටම ඔබතුමා හොඳ බෞද්ධයෙක් එහෙම වෙනවා නම් බුදුහාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ කවුරු හරි අපහාස කරන්නේ මේ ලෝකේ ඉන්න බෞද්ධයන්ට කොච්චර හිත වේදනාවක් ඇති වෙයිද ඒ විදියටම තමයි අපිටත් ඕක ඉතින් මගේ මේ කියමන සාධාරණයි ඒ විදියටම අපහාස කරනවා එයාට කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නේ ගැන කාගේ හරි බලපෑමක් තියනවද නැත්තම් කොහොමම ගියාදෙන් ඕක ඔබතුමා කරනවායි කියලා නෙමෙයි නමුත් එවැනි අදහස් තියෙන කට්ටිය ඉන්න පුළුවන් ඒක බොහොම කනගාටුදායක සිද්ධියක් මම තව කීපයක් කියන්නම් ඉක්මනින්ම නවසීලන්තයේ ගැන ඔබතුමා අද ඒ කියන්නේ දෙවනිදා ඔක්තෝබර් මාසයේ දෙවනිදා ඔබතුමා කියලා තියෙනවා නිව් සෙන්ටර් වෙබ්සයිට් එකේම නවසීලන්තයේ අර ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික පීන් යනන ගියා එයාව නිදස් කොට නිදාස් කරලා තිබුණ නිසා තමයි මේ ඒ ISIS මතවාදයේ යගේ ඔළුවේ තියලා එයා එහෙ වැඩක් කරේ නිදස් කොට නිදාස් කරේ නෑ ඔබතුමා අපි සාකච්ඡා කරනකොට දුරකථන මාර්ගෙන් මම ඔබතුමාට දැන් ඔබතුමාට සමහර වෙලට අමතක වෙන්නේ නැති he was on parole එයාව බේල් එකේ තමයි නිදාස් කරලා වොච් ලිස්ට් එකේ එයාව වොච් කරන් හිටියේ ඒකයි අර වැඩි එයා හානියක් කරන්න ඉස්සර පොලිසිය ඉමිඩියට්ලි ගිහිල්ලා ඇක්ෂන් අරන් එයාට වෙඩි තියුවා අනිතක කවුරු හරි ඉනේ පිහියක් ගහගෙන යනවායි කියලා ඕනම් පොලිස් කාර් එක බේල් කාර් එකව මේ ෆලෝ කරන් යන්නේ එයා ඉවස් ඔන් ද වොච් ලිස්ට් එයාව බේල් එකේ තමයි තියලා තිබුණේ අමතුමා ඔබතුමා පොඩ්ඩක් ඒක පිළිබඳව හොයලා කරන්න ඔබතුමාට මේ තොරතුරු දෙන්නේ කවුරු මේ වැරදි තොරතුරු ඔබතුමාට දෙනවා ඒක ඔබතුමා කියනවා නම් ඔබතුමාගේ නමට තමයි කැලල ඇති වෙන්නේ නිසා වැරදි තොරතුරු තියනවා නම් අපි ඔගේ කට්ටිය පොඩ්ඩක් අහන්න අපි අමාත්‍යංශයට සම්බන්ධ නැහැනේ ඉතින් අපි ඔගේ කට්ටිය කවුරු ගත්තනන්නේ අපිට එන්න පුළුවන් එතන ඇවිල්ලා එල්ලීගෙන ඉන්න බෑනේ කොහෙවත් අනිතක ශිරාස් යෝනස් පිටිපස්සෙ කියලා හිඳාගන්න මනුස්සයෙක් නෙමෙයි දෙයන්ගේ පීටෙන් ඒ නිසා හරි විස්තර වුණනම් ප්ලීස් අහන්න මම කියන්නම් කවුද කින්ද මන්දයි කියලා හොඳ දේවල් කියන්නේ සහජීවනයේ පිළිබඳව එතකොට එයාව ජෙසින්ත ආද නවසීලන්ත අග්‍රාමාත්‍යතුමිය කිව්වේ නැහැ කවදාක්වත් අරයා කරපු මේ පිහැණීම් පිළිබඳව නවසීලන්තේ ඉන්න අනිත් මුසල්මානුවනුත් අර ISIS මතවාදයේ තියෙන කට්ටියයි කියලා එයා ප්‍රකාශ කරේ නැහැ ඔබතුමා ඒක ප්‍රකාශය කරා මම නැවතත් කනගාටු වෙනවා we are back to square one නැවතත් we are back to square one එතනමයි අපි ආපහු ආවිලා තියෙන්නේ ඔබතුමා ඔබතුමාගේ මතේ නැවතත් කියලා තියෙනවා ඒ නිසා එහෙමනම් සිකුරාදා දවසට ඒ නවසීලන්තය මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් සිකුරාදා ප්‍රේයර් එක යාඥා කරනකොට අහිංසක වැඳගෙන හිටපු කට්ටියම මැෂින් තුවක් වෙයි 52ක් හෝ 60ක්
සහභාගී
හරි ඉස්සරහින් කියනවා වාලයිකුම් සලාම් ඔබතුමාටත් සාමය උදා වේවා ඒ වගේ අදහන ආගමක එහෙම මරාගෙන මැරිලා කවදාකවත් ඒ වගේ කන්‍යාවක තියා මුකුත් හම්බෙන්නේ නිරේ තමයි යන්නේ හා තමුන්ගේ රට වෙනුවෙන් රැක ගන්න තමුන්ගේ මෞරණ ඒක ඉස්ලාම් රටම වෙන්න ඕනේ තමුන්ගේ මෞරණ එහෙම දෙනවා නම් ඔව් ඒ වගේ අවස්ථාවක් තියෙනවා ඒක කියලා තියෙනවා නමුත් කවදාකවත් suicide suicide කියන්නේ සිය දිවි හානි කිරීම haram haram තනිකර ඒක කළ යුතුම නැහැ තහනම් කරලා තියෙන ඉස්ලාම් ඒක මහා පාප ක්‍රියාවක් වගේම ඔබතුමාගේ ඉන්ටර්වියු එකේ කියනවා මේ halal halal නම් කනවා මේ ශිරාසි උනස් කන්නේ halal විතරයි halal කෑම නැතුව කවුරු හරි දුන්නා නම් මං කන්නේ නැතුව මැරලා යනවා නමුත් මම halal විතරයි කන්නේ ඉන්ෂාඅල්ලා ඒ නිසා ඔය halal කතාව නම් එතුමා ඒක අද අපි halal නැතුව export කරා නම් අපේ economy එකටත් කෙලවෙලා යනවා ඒ නිසා ඕවා කතා නොකර ඉමු ඒක පොඩ්ඩක් හරිනේ halal තමයි කන්නේ halal කියන්නේ අර නහර දෙක හරියට එළියට එන්න ඕන halal කියන එක google කරලා බලන්න halal slaughtering එතකොට ඒකේ විස්තර ගන්න පුළුවන් නිකන් ඔය දෙතුන් දෙනෙක් මම කියන්නේ එතුමා ඔයා හරි busy ඉන්ටර්වියුස් ගොඩක් තියෙනවා රාජකාරී ගොඩක් තියෙනවා අපි ඔගේ කට්ටියව ගෙනල්ලා අහන්න ඔබතුමාගේ වටේ ඉන්න එක මුස්ලිමානෙක්වත් හරියට කියනවාද කියලා මම දන්නේ නැහැ එහෙනම් මගේ යුතුයකම ඔබතුමාට පැහැදිලි කිරීම ඒක නිසා මම ඒක කරනවා මට හරි කනගාටු අපි ආපෝ එතනටම ආවා we have to back to square one එමතුමා කවදාද අපි හැදෙන්නේ මේ විනාඩි 11ක් ගිහිල්ලා තියෙනවා නමුත් ඥානසාර තේරවට විරුද්ධව කිසිම දෙයක් කරේ නැහැ අපි ගරු කරන අනිකුත් බෞද්ධ නිකායවල් තියෙනවා අස්ගිරි මල්වතු සියම් අමරපුර රාමාන්‍ය එනිකාවල මහානායක හැමදාම මම හම්බෙලා තියෙන පුද්ගලික තම දාකත් ඒගොල්ලෝ කුරාණේ ගැනවත් අල්ලා දෙවියන් වහන්සේ ගැනවත් කවදාකවත් වැරදියට අදහස් කරන්නේ නැහැ ඒ වගේම මීන්තලේ පන්සලේ නායක හැමදාම අපේ රුවන්වැලිසෑයේ පන්සලේ මහානායක හැමදාම ඒ ඔක්කොමලා මම හම්බෙලා තියෙනවා මුණුපතේ මගේ පින්තූර දින හැමතම කවදාකවත් ඒගොල්ලෝ කුරාණේට පාසල් මේ ඥානසාර තේරො මට එයාට හැමදාම කියන්න බෑ ඒතු අනිත් නායක හාමුදුරන්ට කරු කරන නමුත් මේ ඥානසාර තේරොට විතරයි වැඩි යල්ලන්නේ මේ ඥානසාර තේරු කවුද අවුරුදු 5ක් 8ක් 30 10ක් 30 මේ වපුරන කොට යාට පේන්නේ මුස්ලිමානුවන් විතරයි අර අහිංසක මිනිස්සු ආ මේ අඩි 50ක් ඉඩමක් නැති ඉස්කෝලේ කිලෝමීටර් ගණන් ඇවිදගෙන එන අර අහිංසක සිංහල බෞද්ධ දරුවන් අනිත් දරුවන් වගේ කවදාවත් ඒව ගැන කට ඇරලා කතා කරලා තියෙනවද එයාට පේන්නේ මුස්ලිමානුවන් එයාට පේන්නේ මේ තම්බිලා එයාට පේන්නේ මේ තම්බි ඔව් මල්ලි අපි නාන කියන්නේ අයියා හරි ඔන්න ඕකයි තම්බි කිව්වට ප්‍රශ්නයක් නැහැ නමුත් මේ එයාට පේන්නේ ওই ටික විතරයි රට අපේ ඉඩම් විකිනෙනකොට කටවල් වැහිලා ලීයක් කතාවකුත් කිව්වනේ එතුම මම මගේ ඉන්ටර්වියු එකක් කියලා තිනවා ඉතින් ඒව පේන්නේ නැහැ මරාගත්ත පාර්ලිමේන්තු සීට් එකට ලැජ්ජයි නේද අපි මේ එමෙතුමා ඉතින් එයාගේ කතා විතරක් අහලා නම් ඔබතුමා තීරණය කරන්න එපා ඔබතුමාට කැල්ලක් එන්න පුළුවන් ඔබතුමා ඒ පැත්තට යනවායි කියන අදහස ඔබතුමා ඒ වගේ නෙමෙයි එනිසා එම කරන්න එපා ඔබතුමාගේ පුතා ඒඑස්පී සචිත්‍ර ડોක්ටර් හොඳ සහෝදරෙක් මම ගොඩක් ගරු කරන චරිතයක් එතුමාගේ මුහුණු පොතේ කියලා තිබුණා මේ ඔබතුමා මාවත් ගෙන්නලා අනිත් කට්ටියවත් ගෙන්නලා මේ සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කරන්න මම බලාගෙන ඉන්නවා ඒකට ඒ එනෝ අනිත් මද්රවි වලට හැබ්බැ වෙච්ච සිංහල තරුණින් අයින් කරන්න ඥානසාර හඳුරන්න පේන්නේ නැහැ මුස්ලිම් වරුන් විතරයි පේන්නේ අපි මේ ලංකාවේ අවුරුදු දහසකට ඉතිහාසයක් තියෙන කට්ටිය. අපි මේ රට වෙනුවෙන් ලේ දීලා තිනවා, මැටි වෙනුවෙන් අපේ ජීවිත පූජා කරලා තිනවා. මේ රටට ඕනෑම මුසල්මානෙක් ද්‍රෝහියෙක් වෙන්නේ නැහැ. මේ ද්‍රෝහියෙක් වෙන්නේ නැහැ මේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ. ඒ මම වගකීමකින් කියන. මාව විශ්වාස කරන්න. අපි මේ රට වෙනුවෙන් ඉන්නේ. අපි අර වැරදි අර മന്ത്രി ඇමති ගොල්ලන් වගේ විකිනන කෙනෙක් නෙමෙයි ශිරා දීලාන කෙනෙක් නෙමෙයි ඇත්ත කතා කරනවා. මොනම පක්ෂේ මම හිටියත් ඒක අදාල් නැහැ මට ඇත්ත කතා කරනවා. නිසා කවදාකවත් ඒ විදියට අපි හිතන්නේ මේ රෝවල CIA KGB MI5 ඒගොල්ලන්ට පේන්නේ නැති වැරදි කුරානේ ඥානසාර තේරොට විතරයි පේන්නේ. එයාට මම නායසහමඳුරු කියන්න තේරො. එච්චර. UN එකේ ඔබ එයාට කියන්න කම්ප්ලේන්ට් කරන්න කියලා. ඒතකොට ඉස්ලාම් ආගම් පිළිබඳ එයා දායින ඔච්චර ලොකු ටෝක් දානවනේ. එතුමාට ඒ පවසනවනේ. එම කියන්නනේ ගෞරවණීය एक दांडी के अंदर यूएन के में उत्तर है दे इस्लाम आगे में ये विधि अंतवादी आधा सारे अंतवादी आगम तीनों ने ये बताया है दे अभी पूरा मुलेंग ही तमों इन्हीं सामान्य हरी दुकाए आपाओ ऐम तुम्हारा आपो ओबे तुम्हारा रिप्लाई करना आवश्यकता है अपने अभी वी गो फॉर अ डिस्कशन नॉट अ डिबेट ऑन टीवी लेट्स गो फॉर इट මේ පැයක් දෙකක් අපි කතා කරන එක මුළු ලංකාවටම යයි ඒ අපි දෙන්නට කියන්න බලන්න මේ පොලිස් ඇමති වෙලා හිටපු
public security minister honorable minister sarath wirasekara mathithumage kale me sanghidiyave adithalama dæma hariyata meveni sahakachawak ædila obathuma itihasagatha wenawa mamath itihasagatha wenawa sanghidiyawa nami so enisa apita echcharai kiyanna thiyenne if you would have been disloyal to this country this great country the war will be still on me matrubhumiya me aadaraniya harima ලස්සන ශ්‍රී ලංකා මාතෘභූමියට අපි ද්‍රෝහි වෙලා හිටියානම් කවමදාක්වත් එහෙම වුනේ නැහැ. තාම මේ යුද්ධය තාම කෙරිගෙන යනවා. ඒ නිසා ඒක කතා නොකර මේ එක තේරව ඉන්ක්වරි එකටවත් ගත්තද? එක ඉන්ක්වරි. අර අහිංසක සුක්කානම ඇඳන් හිටපු ලේඩි. ඇඳුමක් වශයෙන් 6 4 දන්නේ නැති දුප්පත් කාන්තාවක්. කම්ප්ලේන් එකක් නැතුව වත් අඩංගුට ගත්තා. බොම අමාරුවෙන් බේල් එකෙන් එළියට ආවා. නැවේ සුක්කානමයි ධර්මචක්‍රය අතර වෙනස මතක ඇති නේද මිනිස්සු ඒකයි ඒ වගේම අර පච්ච කොටලා ආවේ මිනිස්සු සුද්ධෝ උන්වත් ඇරෙස් කරා ඒගොල්ලොම ඇරෙස් කරා ඇඳුම් වල දාගෙන ආපු ඇරෙස් කරා කම්ප්ලේන් නැතුව ඥානසාර තේරුවට විරුද්ධව හැමෝම කම්ප්ලේන් කරලා තිබේ යාට විරුද්ධ ස්ටේට්මන්ට් එකක් ගන්න ඇති එක සාධාරණද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට ගොඩක් හිත තමරයක් කරුණා කරලා එහෙම නොකර අපි සංහිඳියාව සහජීවණින් ජීවත් වෙමු මේ ආදරේ නියතමානින් ඉල්ලන්නේ ටීවී එකේ අවස්ථාවක් දෙන්න සංවාදයක් නොවේ සාකච්ඡාවක් මම ශිරාස් යොනස් දරු කරන චරිතයක් ඔබතුමාව මම ඒ නිසා මම නියතමානි වෙල්ලනවා ඒ ඉල්ලීම බාර ගන්න ආයි බොන අස්සලාමු අලයිකුම් වනයිකම් මාතෘභූමියට ජය වේවා ශ්‍රී ලංකාවට ජය වේවා අපි හැමෝටම ජය වේවා අස්සලාමු අලයිකුම් ආයි බොන වනයිකම්